කාලීන ප්‍රෘ්ති වාර්තාකරණය ප්‍රමුඛයක්. හරිතේ හරියටම කියන සත උදැසන ප්‍රවෘත්්ති විකාශය සමඟෙන් මම අනුරාධාරණසිංහ. ප්‍රථමෙන් අවධහනේ පුවත් සිරස්ථන වෙත. නැතිවරණ කොමිස මේ තවත්සාකච්ඡාවක් අවසන්! දේශපාලන පක්ෂවල විකරනවාර්තා සහ ගිනම් ප්‍රකාශ දිනදා හතරක් ඇතුළත ඉල්ලයි. නැති නම් පිළිකත් දේශපාලන පක්ෂවල හිමිකම් අවසන් කොමිසම දැනුම්වෙයි. ියවුණු වසරහතේ දළදේශය නිෂ්ාතිතය වර්ධනය සියටල් රිීන හතයිදශම අටයි. ප්‍රත්ථමෙන් දේශය පුවත්. මැතිවරන කොමිස මේේ තවත් සාකච්ඡාවක් අද පැවැත්තුුණා. පළත්පාලන ආයතන චන්ද විමසීමම සඳහා තරඟ කරන පිළිකක් දේශපාලන පක්ෂ ලකම්වරුන්ව ලබන විසි තුන්වෙනදා මැතිවරන කොමිසමට කැඳවීමටයි 80ADී තීරණය කර ඇත්තේ. මැතිවරණයට ඉදිරි පත්වන දේශ්පාලන පක්ෂ සය වත්කම් පිළිබඳව විගණන වාර්තාාවක් දින දාහතරක් තුළ මැතිවරණ කොමිසමට ලබාදනල්ලෙසද දැනුම්දී තිබෙනපා. මෑතර රජයේ මුද්‍ර නාාධිපතිනියගේ ලිපියට පිළිතුරු ලිපියක් යොම් කිරීමටයි පොලිස්පතිවරයා කටයතු කර ඇත්තේ. මැතිවරන කොමිසම යලි රැසුනා ඒ කොමිසම මේ සහපති නීතිීඥ නිමල් පුංචේවා ඇතුළු සාමාජකින්ගේ සහභාගිත්වෙන්. මේදී කරුණු රසක් සම්පන්ධයෙන් සාකච්ඡා කරතිබෙනවා. යනුව දේපාල පක්ෂ විසින් විගණනය කරලද පක්ෂය ගෙනුම් ප්‍රකාශ, මැතිවන්න කොමසම වෙත, දිරදා හතරක්තුර ලබා ලල්ලෙස දැනම්දී ඇත්ේ. නැතිනම් පික් දශපාල පක්ෂවල හිමිකම අවසන් වන බද නිවතනයක් නිකුත් කරමින් මතිවන්න කොමිසම සඳහන් කලා පළත්පාලන ආතන චන්ද විමසීම සඳහත් තරගරන, පික්ත් දේශාල පක්ෂ ේකම්වරුන් සමගසා කච්වක් එළමෙන විසිතුන් වනදා පැත්වීමට ැතිවන්න කොමිසම ීරණය කරතිබෙනවා. පසුකේ නොවනද වැැත්වීමට නීීමිත පතිබූ පලාත්පාල මැතිපරන්නේය යළි අපපේල් මස විසි පස්ස වනදා දක්වා කල්තබීමට සිද වුනා. ඒ මුදල් ප්‍රතිපාදන නොලපීමට සමයි. නියමත පරිදි පලාත්පාලන චන්ද විමසීම නොපවැත්වීම තුළින් ජරතාවගේ මූික මිනිස් අයිතිවාසිකම් උල්ලඟනේවී ඇතයි තීන්දුවක් ලබාද නිලෙසඉල්ලා. විකල්ප ප්‍රතිපත්තිකේන්ද්‍ර ඉදිරිපත් කළ මූලක අයිතිවාසිකම් පෙත්සමක් විභගයට ගැනීමට ශ්‍රෂ්ඨාධිරණය අද අවසර දුන්නා. විකල්ප ප්‍රතිපත්තිකේන්ද්‍රය සහ එහි විදායක අධ්‍යක්ෂ, ආචාර්ය පාක්්‍ය සෝති සරවන මුතු වින් ඉදිරිපත් කළ පෙත්සවක් මූලික වශය සරකාපැලීමෙන් අනතුරුවයි මෙම නියෝගේනිකුත් කේ. ඒ ප්‍රතිපත්ම සර සේන ාමිනි අමර සේකර සහ ජරක්ත සිල්වාගින් සමන්විත ත්‍රපපුත්කල ශ්‍රෂ්ඨාධ කරන විනිසුමලවිසිුවයි. පෙත්සම්කාර පාර්ෂවය වෙනුවෙන් පෙන ීසිට නීතිීඥඥ විරාන් කොර. අධකර හමුුවය කරුණ දක්මින් මාර්තුමස නමනතා පළත්පාලන චන්ද විමසීම පැත්වීමට නේම කරතිබුණද ඒයනොප පැත්වීම තුින්. ජනතාව චන්දය ප්‍රකාශකිරීමට තිබූ මූික අයිතිය උල්ලංගේවීමක් සිදු ඇති බව සඳහන් කලා පළත්පාලන ආතනවෙල නිලකාය මේමස දහනම වනදා අවස වන බාව පෙන් ාතුන්. නීතිත් මරයා ඊට පෙර මැති. යක් පැත්වීම තුරින් ජනතාවගේ මූලකමිනිස් අයිතිවාසිකම් ල්ලඟගනීමක් සිදව වන බාත් පැෙන් බාදුන්න පලත්ාලන මැතිවරනට අදාලව තැල් චන්දපත්්‍රික මුද්‍රණයකිරේ කටයතු, මෙෙක් ආරම්භ කර ැති බව රජේ මුද්‍රනාලාධීපතිනය මැතිවරන්න කොමිසමට දනම් දුන්න. ඒ මුදල් අමාත්‍යංශයේලේ කම්පරයා ඊට අදාළ මුදල් ප්‍රතිපාදන ලබා නොදීමනි සයි මේ පිබඳව මතිවරන්න කමසමට ලිතව දැනම්තුන් පයි රජේ මුද්‍රනාලාදීපසන ගංගානි ලියනගේ ප්‍රකාශ කළේ. පලත්පාල මැතිවරන්නේ මුදල් හා ආරක්ෂාවල්ලා රජේ මුද්‍රනා ය පසුගේතා මුදල් ලකම්වරයාට හා පොලස් පපතිවරයාට ලිපිය ොමුකලා යින් පොලිස්පතිවරයාත යොමුර ලිියට පිළිතුර ලිපක් ලැබතිබෙනවා මතිව වන්නේ ආරම්මකිරීමට දින තුනකට පෙ පොලිස්පතිවරයා දැනවත්කිරීමට කටියුතු කර ලෙසත් ආරක්ෂාව ලබදීමට සූදානම්බවත් එහි දැක්වෙන පවයි පරජේ මුද්‍රනාලාධිපතනීය වැඩිතුරටත් සඳහන් කළේ. කෙේ වෙත් මුදල් ලකවරයා යමුකර ලිපියට මෙතෙක් ප්‍රචායක් ලැබීමන. ැතිවරනට අන් ක මුල් නිදහස් ක ලෙස ශ්‍රේෂ්ාති කරනය විසින් මුදල් ඇමති පරයාල්ලෙස ජනාතිපති රනි වි්‍රමසිංහ සහ මුදල් අමාත්‍යශය ඒකම් මහිදසිරි වර්ධනට නියෝගයක්ත නිකුත් කරතිබුණා. ඒෙත් මේ වනතෙක් ඊට අදා මුදල් නිදහස් කර නොමති බවටයි විධ පාශව චෝතනා කරන්නේ. පතින ත්වය හම අපේල් විසි පස වනදා පළත්පාල මැතිවරන්නේ පැවැත්වීමට ඉඩකන ැති බවයි පැරල් සංවිධහන විධයික අර්්‍යක්ෂ රෝහණ හටියයා රච්චි පකාශ කළේ. මේ වෙන කොට තියෙන තත්ත්වයනුව ඉතාම සරලයි ඉතාම පැහදිල. අප්‍රේල් මාන්සේ අබිසි පස්ව නිදට, කළත්පාන ජන්දයවන්සිීමේ පැවැත්තිමේ හිඩකඩක්. නැහැ. ඇතනම මේ තත්ව ඉතාම කණගාටු දායකයි අපි පැටව සංවිධානය හැටියට මුල සිටම මේ මැතිවන්නේ පැඇත්තිම පිළිබඳව දැඩිව පෙනී සිටියා අපි කිස්සේත්ම විශ්වාස කළේ නැහැ මේආකාරයට ආණ්ඩුව ව්‍යවස්ථා පිතව මේ රටේ පුරු වැසියට අයිතිව තියෙන තරවජන සන්ද බලේ. පැහැරගන්නට ආණ්ඩු ක්‍රිය කරයි කියලා මේ අතර පළත්පාලන ආයතන තුන් සය හතලේක නිල කාලය මාර්තතු දහන අවනදා මධ්‍යමරාත්‍රෙන් අවසන් වනවා. එබැවින් එම ආයතන වල ඉදිරි කටයුතු. දුකरीීමहा පත්ගනයාම පිළබधව සාकाचाक पासු කියता පැවැත්තුना या ग्रामातेය दिनेश कुුණवर्दනගේ पදनाත්වෙන් ට सीीलुම පलाත් आणुकारරवरू एकिया මෙयात्र කළතර ප්‍රदේශය सभाव संඳा පलाත්पालන चांදවිमसीීම පැවැත්වීම वालाक पालम श्रेष्ठ आति करने අत्र तहना नयोगයක් නිिकुත් करති बෙනවා එම प्र්‍රदेशय सभावसඳधा नावलांखा निදහस पක්क्षෂय इදිරිपात කළ नामयोजना පत्रයක් प्र්‍රक्षय पකිීම එ गොणු කළपේත් सभක් विभाගයට ැනීමට अවसර लाबाीීම हुई श्්‍රरेष्ठ आति करने में नियोग निकुත් करते ප්‍රීතිත්මන්සූර සේන ගාමිනි අමර සේකර සහ ජනත්ත සිිල්වාගෙන් සමවි ශ්‍රේෂ්ඨාධින්න විනිසටු මඩුල, මෙම තීන්තුව ලබාදුන්නා. අනතුරුව පෙත්සම් විභාගේ මේපස දොස් වනදා පැවැත්වීමටයිති හින්දු කළේ. එසේම මෙම පෙත්සම් විභගගේ අවසන් වනතෙක් කළුචර ප්‍රාදේශය සභව සඳහා පලාාත්පාලන චන්ද විමසීම් පැවැත්තීම වලක් පාලමින් අතුරතාහනම් නියෝගයක්ත නිකුත් කෙරුණා. විසින් මාධ්‍යපාලනය කළයුතුයඇයි තමන් විශ්වාස කරන්නේ නැති බව අක්‍රාමාත්‍යය දිනේශ් ගුණවදධන පවසනවාා. මාධත්‍ය විසින් ජනමාධ්‍ය සදාචාරය සාතික කළයුතු බවද අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කලාා. මාධවේද කුමාර් නඩේෂන් මහතාට ඉන්දයේ ජනාධිපති ද්‍රෞපති මුූෘදදී පිරිණැමු සම්මානයට උපහර දැක්වීමක් ලෙස පැවති වැඩස්රහණකටෙක් වෙමින් ඔහු මේ බව සඳහන් කලාා. ද සමාජ මාධ්‍යවල සදාචාරයක් සහවෘර්තමය බාවයක් නොමැතිකම ගැන ොහෝ දෙනා කතා බහට ලක්කර තිබෙනවා. රජේ විසින් මාධ්‍ය පාලනය කළ යුතුයි ම විශ්වාස කරන්න එන්න හැ. ඒත් මාධ්‍යී විසින් එෙහි සදාචාරත්මක ප්‍රමිතින් සහතික කළ යුතුයි ඒ කොළඹද ්‍යාජ පවෘතිය අතය තොරතුරු සහ ජා්‍යන්ත සමඳතා පිළිබඳ කලාපියය සම්මන්ත්‍රණයකටහභග වුණු දකුණුවාආයනු මාධ්‍යවේදී පිරිසක්ට හමුව. වයාජ පවෘතිත් සහ අසත්‍ය ොත්තුරු සමාජයත් තුළ විනාශයක් ඇතිකරන බවට මෙම මාධ්‍ය ප්‍රවීණේ නක මතිකව අදහස් පල කලා. අසත්‍ය ප්‍රචාර හඳනාගන්නේ කෙසේද ජනතාව දැනුවත්කිරීම මාධ්‍ය වගකීමක් බව ඔවුන් පවසවා මිනිසු නිරන්තරෙන් කුතුහලින් සිට යුතුයි. කියවන සහ අසදේ ක්‍රාශවීලි විර්ශණය කළ යුතු. සමාජ මාති්‍යවල පලවන ප්‍රෞෘති අන්නය සමග බෙදාගැනීමට පෙර, ප්‍රෞෘතිය පිළිබඳ තහුර කිරීමටද ඔඕන් සැලකිලිමත් වෙන්න ඕන. ජනතාවට තොරොතුරුපෙන අතරම අසත්‍ය පුවත් හඳුනාගෙන ඒවා ප්‍රතික්ෂයපකිරීමට ජනාව දැනුවත් කිරීමේ වගකීම මාධ්‍ය වෙ පැරෙන්වා. වම මතක්ක ලේතුයි අප දෙරට ප්‍රජතන්ත්‍රවාදය සහ වැඩිහිටි චන්ද බලය සඳහා සම්පූර්ණෙන්ම කැපවෙලා ඉන්න ජාතින් දෙකක්. ඉදිාව ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදය වන අතර ශ්‍රීලංකාව සර්ව ජන චන්ද බලය පිළිබඳ අවුරුදු අනුවක සාඩම්බර වාර්තාවක් ඇති රටක්. බන්ධනාගාර ගතව සිටින විශේෂ අවශ්‍යතා සහිත රැඳවියන්ට ජනාධිපති සමාව ලබාදීමට කටයුතු කරන බව අමත්‍ය විජයදාස රාජපක්ෂ පවසෙනපා. ඒ විශේෂ කමිටුවක නිර්දේශය මතයි. වයස්කත සහ විශේෂය සෞඛ්‍ය අවශ්‍යතා සහිත රැඳවියන් පිළිබඳව සලකා බලා අදාළ පියවර ගන්නා බව ද අමත්‍යවරයා වැඩිතුරටත් ප්‍රකාශ කලාා. ඒ අද පැවති මධ්‍යහමුවකට එක්වමෙනුයි. ුත් ගුුණල ශ පද්ධතියක් බඳධනාගාරයට හඳුනල දුන්නා ඒ අනුව තිබුණ තත්ත්වයට වඩාත් මානුසිකලෙස මේ සිරගත වෙන තැනැත්තන් තිහා බලලා ඔුන්ගේ අයිතිවාසිකම් හැකිතාක්දුරට ආරක්ෂා කර ගැනිමින් සහ පහසුකම් වැඩිදියුණු කර ගැමින් කටයුතු කරන්න බන්ධනාගාර දෙපාර්මේන්තුවය ප්‍රතිශංස් කරන සිදුවමින් පවති. දීර්ක කාලයක් තිස බන්ධනාගාර ගතවෙලා තාමත්ම වයස් ගතව දුර්ුවලව සිටි නුදවිය සමර අවස්ථාවල ඉතාමත්ම තුර්වල සෞඛ්‍ය තත්ත්වයකින් පෙලෙන නැ. හෝ දරුණ රෝගාබාදවලින් පෙළෙන තැනැත්තන් සිරගත වෙලා ඉන්න ඒ තැනත්තන් සම්බන්ධ සහනුකම්පිතව කටයුතු කරන්න විශෂ සත්ඥ වෛද්‍ය හණ්ඩායමක් පත් කරන්න මේ ප්‍රතිපාදනුව බලය ලැබෙනවා ඒ සම්බන්ධව කිසිදදු දේශපාලන මැදිහත්වීමක් නෑ සෞඛකසේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නම්රනු ලබන විශේෂ සඥ්ඥ ෛද්‍ය මන්ඩල කරහ එවැනි තැනැත්තම් පිළිබඳව සමාව ලබාදීමට නිර්දේශ ඉදිරිපත්කරොත් අපිට පුළුවන්කම තිබෙනවා ජනාධිපත්තු මාට දිරිපත් කරළ ඒවාගේ සිරකරුවන්ට සමාදයේ ලනිදහස්රන්න විපක්ෂනායක සජිත් ප්‍රේමදාස කැනෙඩියයානු මහකොමසාරිස්වරයා සහ එක්සචාතින්ගේ සංවර්ධන වැඩසහනේ නේවාසික නියෝජිතවරිය හමු වීති පෙනපා. ඒ විපක්ෂනායක කාරයාලේදී. මෙහිදී ද්‍රීපාර්ශ්වීය වශෙන් වැදකත් කරුණු රැසක් පිළිබඳවද සාකච්ඡා කර ඇති බව සඳහන්. මේරට කැනඩ මහකොම සාරිස් එරික් වෝල්් සහ විපක්ෂනායක සජිත් ප්‍රේමදා සතර හමුුවක්න් විපක්ෂනායික කාරයාලේති පැබැත්වනා. දී පාර්ශවිය වශෙන් වැදගත්වන කරුණු රසක් පිළිබඳව මෙහිදී අවධහනේ යොමු ඇති බව වාර්තා පෙනපා. ප්‍රජාතන්ත්‍රවාදය තහවරු කිරීම සඳහා ව්‍යවස්ථාදායිකය විදායකය අධිකරණය යන ත්‍රृත්වේ ක්‍රියාවලිය පිළිබඳවது එහිදී පොළල් වශෙන්් සාකච්චා කරති පෙනපා. ඒත් සමගින් සියත උදෙසන ප්‍රෘත්තිවිකාශයේ අවසන් වෙනවාා. යළි තමුුවමු මධ්‍යහන දොළහා අපගේ දහවල් ප්‍රවෘත්තිවිකාශයේ සමගින්. ඔබටත් සුබ අවසක්.